ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ ජනරැලියක් ඇහැලියගොඩ මහජන පොළ භූමියේදී පැවැත්වුණා. මැති ඇමතිවරු නැතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ඔබ අප සියලු දෙනා මේ රටේ තිබුණ ආර්ථික අර්බුදයට අප සියලු දෙනා මුණ දුන්නා. නමුත් ඔය කයිවාරු ගහන සජිත් ප්‍රේමදාස මැතිතුමා, අනුර කුමාර දිසානායක මැතිතුමා මේ පැත්තවත් බලන්නේ නැතුව පැනලා ගියා. ඒ වෙලාවේදී මේ රට බෑර ගන්න ඉදිරිපත් වුණ එකම නායකයා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන එක මම මේ අවස්ථාවේදී කියනවා. මීට වසර කීපකට කලින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටේ බෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කළා වගේම අපේ රටට මුහුණ දෙන්න වුණා මහා ව්‍යසනයකට කොවිඩ් අර්බුදය. ඒ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ කාරණේදී රටේ මොන ගැටලු තිබුණත් රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න කටයුතු කළේ වෙන කවුරුවත් නෙවෙයි, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. හැබැයි ආර්ථික අර්බුදයෙන් මේ රට ගිනි ගන්න ගියේ මාසයයි දෙකයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ රටේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් මිනිස්සු කලගුණ සලකනවා නම් ආර්ථික යුද්ධයෙන් ජය ගැනීම පිළිබඳව රනිල් වික්‍රමසිංහටත් අනිවාර්යෙන්ම අපි කළගුණ සලකන්න ඕනේ. හදවතක් තියෙන ගුණකටුක මිනිස්සු හැටියට අනික් කට්ටිය දමලා දුවනකොට, අනික් කට්ටිය මට බෑ කියනකොට, අනික් පක්ෂ නායක ට්විටර් පණිවිඩ දානකොට අපිට නම් මේක බාර ගන්න බෑ, බාර ගන්න කෙනාට දෙයියන්ගේම පිටයි කියනකොට මේක බාරගත් එකම නායක රනිල් වික්‍රමසිංහ විතරයි. ඒ නිසා මිත්‍රවරුනි, මේ தত্ত্বය සුමාන දෙකක් වෙනස් වුණොත් එහෙම ආයි 2022 නෙමෙයි ඊටත් අන්ත தত্ত্বයකට යනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ මැතිවරණ තීරණාත්මක මැතිවරණයක්, මේක සම්ප්‍රදායික ජනාධිපතිවරණයක් නෙමෙයි, මේක පිස්සු කෙලින්න බෑ කාටවත්. මේක පක්ෂයට වැඩිය රට වැදගත් කියන සංකේතයේ අදහසේ තමයි අපි ඉන්නේ. අපි ඔක්කොම එකයි, අපි යන්නේ එක ගමනක මේ රට හදන්න. එහෙනම් ගිය අවුරුදු දෙකේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට බාරගෙන මේ සියලුම මන්ත්‍රීවරු ඔහුට ඡන්දයක් ලබා දුන්නා. එතුමා මේ රට ක්‍රමක්‍රමයෙන් හැමින් මේ රට ඉස්සරහට ගෙනිච්චා. එතුමාට පුළුවන් වුණා මේ රටේ සියලු දෙනාම එකතු කරලා ඉස්සරහට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා මේ රට ඉදිරියට ගෙනියන්න. රාජ්‍ය සේවකයන් සඳහා අපි එදා දීපු 29,600ක් රාජ්‍ය සේවයට ස්ථිර කළ දුන්නා රැකියා ලක්ෂ්‍යය. පළාත් පාලනයේ වැඩ කරපු 8,400ක් මේ රටේ රාජ්‍ය සේවය ස්ථිර කළ දුන්නා. ඒ වගේම පුරප්පාඩු තියෙන හැමතැනකටම ඒ රාජ්‍ය සේවකයන් පත් කරන්න කටයුතු කරා. හෙට දිනේ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන එළි දැක්වුවාම ඔය සියලු දෙනාගේම ප්‍රතිපත්ති ප්‍රකාශයට වඩා යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන් ප්‍රතිපත්ති ප්‍රකාශයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හෙට දවසේ තමුන්නාන්සලාට ජනගත කරනවා. මේ රටට සහන මලු පෙන්නලා ඡන්ද ගන්න දේශපාලන විහිළුකාර නායකයෝ මේ රට ප්‍රතික්ෂේප කරන්නේ ලබන සැප්තැම්බර් 21 වෙනිදායි කියන එක මම කියන්නට ඕනි. ජනාධිපති වර්ණයට ජනාධිපති අපේක්ෂකත්වයට අපේක්ෂක ලයිස්තුව අරගෙන බලපුවම ඒ අපේක්ෂක ලයිස්තුවේ මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් යථාර්ථවාදී දැක්මක් තියෙන වැඩපිළිවෙලක් තියෙන එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමයි කියන එක මං තමුන්නාන්සලට කියන්න ඕනි. ඔබතුමාට මේ වගකීම ඉටු කරන්න අපි කැප වුණා වගේම මම පෞද්ගලිකව ඔබතුමාට මේ සටනේ යොර දෙන්නේ එකම කාරණයක් නිසා, කැලෑ නීතිය මේ රටෙන් ඉවත් කරලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම තමයි රටක නායකයෙක්ගේ වගකීම. අන්න ඒක ඉටු කරපු එක ගැන අපි ඔබතුමාට බොහොම ගෞරව කරනවා. රනි
රනිල් වික්‍රමසිංහ වැඩිම ඡන්දයෙන් රත්නපුර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරනවායි කියන එක පණිවිඩය ලබා දෙන්න. ඒක කරන්න සජිත්ට බෑ. ඒක කරන්න අනුරට බෑ. මෙහිදී ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. මම මීට ඉස්සෙල්ල ඇහැලියගොඩට පැමිණලා තියෙනවා. රැස්වීම පවත්වලා තියෙනවා. ඒකට කිරියල්ලි මෑතුමා නැගිටලා පවිත්‍ර ඇමතුමියට විවේචනය කරලා දොස් කිව්වා. ඒ වගේම ඉතින් ඒ රැස්වීමට අපේ ඇහැලියගොඩ හාමුදුරුවෝ ඇවිල්ලා හිටියා. ඒ වගේම පවිත්‍ර වන්නියාරච්චි ඇමතුමිය රැස්වීම තියෙනකොට කිරියල්ලටත් විවේචනය කරා මටත් විවේචනය කරා. අද අපි ඔක්කොම එක වේදිකාවේ ඉන්නේ. ඇයි ඒ වේදිකාවේ ඉන්නේ? ඒ වේදිකාවේ ඉන්නේ රට බේරගන්න අපි එක් වෙන්න තීන්දුව කළා. අවාසනාවකට මගේ මිත්‍ර අනුර කුමා දිසානායක ජන බල වේගයත් ඒ වගේ මගේ නියෝජ්‍ය නායක හිටපු සජිත් ප්‍රේමදාස මහත්මයාත් සමග ජන බල වේගයත් මෙතෙන්ට එකතු වුණේ නැහැ. කිව්වා අපි එකට එකතු වුණේ හොරකම් කරන්න කියලා. ඒගොල්ලේ අපේ එක වෙනසක් තිබුණා. අපි දේශප්‍රේමී. අපේ පක්ෂයට ලැබි වුණත් අපේ රටටත් අපි ලැබි වෙනවා. දේශපාලඥයෝ හැටියට මහ ජනතාවටත් අපි ලැබි වෙනවා. ඒ නිසා තමයි අපි එකතු වුණේ. ජන බල වේග දෙකක් තියෙනවා. කොච්චර වේගයෙන් ගියත් ජනතාවේ වේදනාව තේරෙන්නේ නැහැ. අපිට ඒ වේදනාව තේරුණා. ඒකයි අපි මේ අරගෙන මේ අපි අද ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. දැන් එතනින් අපි නැවතිලා නැහැ. 2024 ආරම්භ කරේ රජයේ සේවකයන්ට රුපියල් 5000ක වැඩි කිරීමෙන්. ඒක අපි අප්‍රේල් මාසේ 10000ක් කරා. දැන් එතනින් අපි නැවතිලා නැහැ. ජීවන වියදම හැටියට රුපියල් 25000ක් දෙනවා. අවම වැටුම වැඩි කළා තියෙනවා. 30000ක් කළා වැඩි කළා තියෙනවා. ජීවන වියදම හැටියට රුපියල් 25000ක් දෙනවා. අවම වැටුම වැඩි කළා තියෙනවා. 30000ක් කළා වැඩි කළා තියෙනවා. විශේෂයෙන්ම තව ප්‍රශ්නයක් තමයි උපයන පිට ගෙවන බද්ද. ඒකත් විශාල ප්‍රශ්නයක්. IMF සංවිධානය අපි එකඟ වෙලා තියෙනවා. ඒක සංශෝධනය කරන්න උවමනායි කියලා. මූලික තීරණ අරගෙන ඉවරයි. අද අපි ඉදිරියට යන්නේ කාරණා කීපයක් උඩ. පළමුවෙන්ම මම එන්නේ ජනතාවගේ ජීවන වියදමට සහනයක් දෙන්න. ජීවන වියදමේ සහනයක්. තරුණ තරුණියන්ට රැකියා බිහිකරන්න මගේ තුන්වෙනි පියවර. ලංකාව ශීඝ්‍රයෙන් දියුණු කළා ශක්තිමත් ආර්ථිකයක් දෙන්න මේ වැඩ කරගෙන යනවා. මේකයි අපේ සැලැස්ම. ඒ සැලැස්ම අපි හෙට මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට මම ඉදිරිපත් කරනවා. මම කැමති අනුර දිසානායක මන්ත්‍රීතුමයි අපේ විපක්ෂ නායකතුමයි මේ රටට කියනවා නම් කොහොමද ආදායම් අඩු කළා බදු වැඩි කළා රුපියලේ වටිනාකම ආරක්ෂා කරන්නේ. එහෙනම් ඒගොල්ලෙන් අහන්න කොහොමද මේ සහන දෙන්නේ බඩු මිල වැඩි කරන්නේ නැතුව. වේදිකාවේ නැගලා අපිට බැනලා වැඩන්නේ නැහැ. මම අපිට බැනලා වැඩන්නේ නැහැ. මෙතන අපි මෙතෙන්ට එකතු වුණේ බුලත් කොලේ වෙන්න පුළුවන්, අත වෙන්න පුළුවන්, ඇතා වෙන්න පුළුවන්. ඒ ඔක්කොම අපි පස්සට දැම්මේ ඔබතුමන්ලා ජීවත් කරවන්න ඕන නිසා, ඔබතුමන්ලට ගෑස් සිලින්ඩර් ඕන නිසා අපි ගෑස් සිලින්ඩර් එකක් ගත්තා. ඉතින් මං එක ඉල්ලීමක් විතරයි කරන්නේ. ඔබේ අනාගතය ගැන හිතලා සැප්තැම්බර් 21 වෙනිදා ගෑස් සිලින්ඩර් එක ළඟින් කතරේ ගහන්න. එසේ ඒක ගිහින් වටේ ඉන්න ඔක්කොමලටම කියන්න. මේ රැස්වීමට ආවේ නැති අයට කියන්න. ඒක නැකෙරුවොත් ගෑස් සිලින්ඩර් නැහැ කියලා මට බයින්න එපා.